රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත උඩ යන ක්‍රෙඩිට් නිසා පහළ යන ජීවිත ආනයන සීමා ලිහිල් කිරීම ගැඹුරු වැඩක් සියබලා පිටිය කියයි දොළවත්තගේ සහ සේමසිංහගේ ප්‍රකාශයන් නීතිඥ සංගමය හෙලා දකි මෙරට ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ ගොස් ඇති බව මහා බැංකු වාර්තාපෙන් බාදෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පෙන්වා දෙන්නේ සංකෝචනය වූ ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටවල ණය කාඩ්පත් භාවිතය ඉහළ යාම සාධනීය ලක්ෂණයක් වන්නේ නැති බවයි. මුදල් වෙනුවට ණයපත් හරපත් හෝ එවැනි කාඩ්පතකින් ගනුදෙනු කිරීම වත්මන් ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයක්. ඒ අතරනුත් ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම දැන් පෙරටත් වඩා ජනප්‍රියයි. පසුගිය කාලයේ ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳව මෙරට ජනතාව අතර යලිත් විශාල සංවාදයක් නිර්මාණය වුණේ ක්‍රෙඩිට් කාඩ්වල පොලිය අසීමිත ලෙස වැඩිවීමත් සමගයි. එවැනි පසුබිමක වුණත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය මෙරට ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. 2021 පළමු කාර්තුවේදී ක්‍රෙඩිට් කාඩ්පත් 68,880ක් නිකුත් කර ඇති අතර 2022 පළමු කාර්තුවේදී නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 82,039ක් සක්‍රියව පවතින ණයපත් සංඛ්‍යාවද 2022 වසරේදී සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දිනකට සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා නියමිත ගෙවීම් සිදු කර ගැනීමට නොහැකි වීමද අද වන විට විශාල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දියුණු රටවල ණයපත් භාවිතය ඉහළ යාම සාධනීය ලක්ෂණයක් වුණත් ශ්‍රී ලංකාව වැනි රටක ණයපත් භාවිතයේ ඉහළ යාම රටේ ආර්ථිකය පිළිබඳ නිෂේධනීය ලක්ෂණයක් බවයි ආර්ථිකය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ ණයපත් භාවිතයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් ආර්ථිකයේ ධනාත්මක දෙයක් විදිහට තමයි අපි සාමාන්‍ය ආර්ථිකයක් තුළ පෙන්වුම් කරුම් ලබන්නේ. නමුත් දැන් ලංකාවේ සිදුවලා තියෙන කාරණේ ඊට වඩා ආස්පසින් වෙනස් කාරණයක් බව අපිට පැහැදිලි. බොහොමයක් අයට ඇත්තටම මුදල් අපහසුතා සහ ආර්ථික අපහසුතා මත තමයි ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ. ප්‍රසාරණය වන ආර්ථිකයක් තුළ එය සාධනීය දෙයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. සංකෝචනය වන ආර්ථිකයක් තුළ එය සාධනීය නොවන තත්ත්වයක් විදිහටයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ආනයන සීමා ලිහිල් කරන්නේ නම් එය ගැඹුරින් සොයා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලා පිටිය පවසනවා. ඒ දෙහිඔ විට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් 360ට තිබුණු ඩොලර් එක රුපියල් වලින් 300ට ආසන්නයට එනකොට සාමාන්‍යයෙන් පිටරටින් ගෙනෙන බඩුවක් මෙතෙක් 360ට ගත්තා නම් රුපියල් 300ක විතර කිට්ටුවට එන්න ඕනේ. ඒක තමයි සරල ගණිතය. කෙසේ වුවත් මේ සහනය අනිවාර්යයෙන්ම විදේශයන්ගෙන් ගේන ඍජු හෝ වක්‍ර භාණ්ඩ සේවාවලට ඉතා පැහැදිලිව ලැබිය යුතුයි. මේ අත්‍යවශ්‍ය නොවන බොහෝ දේවල් නවත්වා දෙමීම තුළින් තමයි අපිට ඩොලර් මිලියන 2000ක් විතර ඉතුරු කරගන්න ලැබුණේ මේ වකවානුව. ඒකත් මේ රුපියල මේ ශක්තිමත් වීමට එක හේතුවක්. මේ තත්ත්වයන් වලින් අපි කිසිම දෙයකින් එක්වර උදම් විය යුතු නැහැ. නැවත මේවා නිවැරදි කර ගැනීමේදී අර පරිස්සම උද්දාමයෙන් තොරව කටයුතු කළ යුතුයි. අපිට තිබුණා මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට අපි එක්වර අවස්ථාවක් ලබා දුන්නා. සාමාන්‍ය රූපලාවන්‍ය ශිල්පීන්ට ද්‍රව්‍ය වල හිගයක් තිබුණා. ඒ නිසා ඒවා තා අධික මිලට එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොරව ලංකාවට ආවා. මේ පසුගිය දා අපි රෙගුලාසියක් ගෙනාවා. ඒකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය මීට පෙර රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන කලායට අවුරුදු 5ක වුන් ගෙනාපු සීමාවේ සාමාන්‍ය ප්‍රමාණය අරගෙන ඒ සාමාන්‍ය ප්‍රමාණයෙන් භාගයක් මේ වර්ෂය තුල ගේන්න උන්ට අවසරයක් ලබා දෙනවා. ඒ වගේ අපි ඉතාම සුවබැලීමෙන් යුතු කළමනාකරණයකින් තමයි මේ තත්ත්වය
ආරක්ෂා කරගන්න. අපනයන ද්‍රව්‍යවල රුපියල් මිලට මේකේ යම්කිසි බලපෑමක් ඇති වෙනවා. මොකද ඩොලරේ රුපියල් වටිනාකම අඩු වෙනවානේ. හැබැයි ඒක මම දකින්නේ తాවකාලික තත්ත්වයක්. මොකද මේ අපනයන නිෂ්පාදනය කරන්න අවශ්‍ය පොහොර වෙන්න පුළුවන්, රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය නූල් වාගේ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ සියල්ලම අපි ආනයනය කරනවා. ඉතින් මේ ආනයන ද්‍රව්‍යවල මීට සාපේක්ෂව මිල අඩු වීම නිසා මොහොන දෙන ප්‍රශ්නය ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ සමනය වෙනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්තගේ ප්‍රකාශ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශයන් තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බවයි. පළාත් පාර්ලිමේන්තුවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවක් ගැන දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සිදු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මෙම ප්‍රකාශයන් තුළින් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමක් සහ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කිරීමක් සිදුවන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. යුක්තිය ඉටු කිරීම සඳහා ස්වාධීන අධිකරණයක අවශ්‍යතාවය රජයේ පිළිගත යුතු බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටිනවා. මයිකල් කර්බි උපුටා දක්වමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ විනිසුරුවරුන්ට තර්ජන එල්ල කිරීම විශ්වීය සංසිද්ධියක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන ඕනෑම ප්‍රකාශයක් නීතියට කරන බරපතල අපහාසයක් ලෙස සලකන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැප වී සිටින බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ සඳහා ලබා දිය හැකි සහාය සම්බන්ධයෙන් ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මෙහිදී අදහස් පළ කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ පැවැත්වුණා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ ජයිකා ආයතනය මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහාය පිළිබඳව දන්වා එවා ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහාය ලබා ගැනීමට දැනටමත් එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේද දැනුවත් කිරීමට නියමිතයි. අවසන් පනත් ගැටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. එප්පාවල ඉහළවැව ප්‍රදේශයේ ඊයේ පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ වැඩි වූ විදුලි බිල හා ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින්. අපි රැක්ක පොහොගේ දවස්වල පාර්ලිමේන්තු ප්‍රකාශයක් සිදු කරන්න තිබුණා. විදුලි බිල වැඩි කළාට මට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මට ව්‍යාපාර නැහැ, මට ඉන්න ගයක් නැහැ, ගේ ගිනි තිබ්බා කියලා ඔහුගේ ප්‍රකාශ කරනවා. හැබැයි අපි අහනවා, ඔබට ගෙදරක් ඉන්න නැත්නම් ඔබ ඉන්නේ මහපාරේ ලයිට් කණුවක් ළඟද? නැහැ. ඔබට ඒ කිසි දෙයක් දැනෙන්නේ නැත්තේ මේ රටේ මිනිස්සු තමයි ඔබගේ ලයිට් බිල ගෙවන්නේ, ඔබේ වතුර බිල ගෙවන්නේ. ඒ සමේ රටේ මිනිස්සු මහමග මැරිලා වැටුවත් රනිල් රාජපක්ෂට කිසි උමනාවක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සපවත් කරන්න ගලිගමුව ප්‍රදේශ ශේද මෙවැනිම තවත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත්වුණේ දඹුල්ල නගරයේදී. ජාතික ජනබල වේගයේද හොරණ නගරයේදී ඒ රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්වුවා. ගාල්ල මොල්ලිගොඩ ප්‍රදේශයේද ඊයේ පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. රනිල් රාජපක්ෂ ජනාධිපතිරට කියනවා, ඔබ රට බංගලොත් කරා ජනතාව අඳුර තිබ්බා, ඔබ අපේ ජනාධිපති නෙවෙයි. ජාතික ජනබල වේගයේ සංවිධානය කළ මෙම විරෝධතාවයේ පැවැත්වුණේ ත්‍රිකුණාමලය නගරයේදී. ජනතාව පාට බහින දරා ගන්න බැරි පීඩනය නිසා මේ පාලකව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිසා තමයි ජනතාව පාට බහින්නේ. පැහැදිලිව අපිට පේනවා මෙරට සාමාන්‍ය පොදු දුප්පත් ජනතාව ඉලක්ක කරලා තමයි මේ විදුලි බිල ඉහළ දැමීම කරලා තියෙන්නේ. පුළුවන් දෙයක් කරලා බලන්න රනිල්, අපි මේක නවත්තන්නේ නැහැ. මෙරට ජනතාවගේ අයිති දිනා ගන්නකම් අපි පාට බැලලා අරගෙන කරනවා. මීනගයා දුම්රියේ වැසිකිළියක් තුල දමා ගොස් සිටි දින 10ක් වයසැති බිරිඳගේ දෙමව්පියන් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බණ්ඩාරවෙල සහ කොස්ලන්ද යන ප්‍රදේශවලිනුයි. අදාළ යුවළ අවිවාහක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල දමා ගොස් සිටි බිරිඳාගේ දෙමාපියන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ විමර්ශනවලට අදාළවයි. අදාළියුල බණ්ඩාරබෙල හා කොස්ලන්ද පොලිස් ස්ථාන මගිනුයි අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔවුන් අවිවාහක යුවලක් වන බවටයි පොලිසිය සඳහන් කළේ. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටි අයෙකු බව වාර්තා වනවා. සිය පෙම්වතියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමත් සමග ඔහු ඇයව කොළඹ ප්‍රදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. අදාළ කාන්තාව පසුගිය පළවෙනිදා දරුවා ප්‍රසූත කර ඇති අතර ඊයේ දිනේදී දරුවා මඩකලපුව සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ මීනකයා දුම්රිය තුල තමා ගොස් තිබුණා. ඇයි මෙහෙම ළමයා තියන්න හේතුවනේ? ගෙදරට කියන්න බැරි ගමට. දෙන්න බැඳලා බඳින්න බැඳේ නැහැ. ඒක සද උදේ බැලුවේ නැද්ද? මේ ළමයාට මොකද වුනේ? එහෙම කියලා පොඩ්ඩක් හොයලා බැලුවේ නැද්ද? ඊටත් මොකද දැනගන්න? Facebook එකේ කියලා. දුර්මනා කියලා Facebook. දැන් ඔයා ළමයා එහෙම ලස්සනට අන්දල මේව කරලා තිබ්බේ මොනවා කියලා හිතාගෙන? පරිස්සමින් තියාගෙන ඉන්නේ. දැන් බබා ගැන ඔයාට ආපහු ආසාවක් තියෙනවා? ඈ බබා ඕනේ? දින 10ක් පමණ වයසිතේ කුඩා බිලිඳා අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලට ඇතුළත් කෙරුණා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුයමු මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.